මගේ තාත්තා. ඔව්. මගේ තාත්තාට මම ආදරේ. ඔව්. ඒ වගේ ආදරයක් මම ලබා ගන්න තාත්තට. ආ. ලබා දුන්නා. ආ. මම තමයි කැම බීම එක්කම මම තමයි සැපේ. ඊට පස්සේ ප්‍රභා කරන් ගියා. නමුත් ප්‍රභා කරන් තාත්තා කවදාවත් ප්‍රභා කරන්ට හොඳ කියන්නේ නැහැ. ඔව්. බයිනෝ. ඒක මගේ කන් දෙකට ඇහිලා තියෙනවා මට මගෙත් එක්ක බැලලා තියෙනවා. ඊස්සේ මේ රතු පාට බෙරස් එකක් දාලා රතු පාට බූල්ඩයක් දාලා ස්ටල් එකක් එන්න ගහගෙන මට හරි ආසයි. මං බැලුවා මේක ගැන හොයලා බලපුවා මේක ඇවිල්ලා සූසේසි කණ්ඩායමක්. ඊට පස්සේ ඉන්ටෝ ගියා දඹුල්ලේ තමයි ඉන්ටෝ ගියේ. ඉන්ටෝ ගිහලා ඊට පස්සේ ප්‍රශ්න කියන්නේ ඊට පස්සේ ආව තව ප්‍රශ්න උසමඳින් කිව්වා. ඊට පස්සේ මට කිව්වා මේමයි තා මේමයි මං කෝ ආරි ගමන් නැහැ උස වැඩක් නැහැ. තත් වෙන උදේ යුද්ධ කරන්න පුළුවා. 10ක් හිටියත් කුඩු කරලා තමයි එන්නේ. ඒක තමයි ඔව්. ඉතින් මොරල් එක තමයි අර ස්ප්‍රින්ට් එකක් හදලා තියෙන්නේ. මල පෙරියර පස්සේ මට තේමා කියලා තමයි. තේමා. තේමා දුවක් තමයි දන්නේ. ආහහ. LTT එකෙක් නෙමෙයි 100ක් ආවත් බයක් දැනෙන්නේ නැහැ. මොකද 8 දෙනෙක් ඉන්නවා. 8 දෙනෙක් ඉන්නවා. එක මොරල් එක යක්කු 8ක් දෙන්නේ. පුළුවන් කියන දේ අනේ. ඔව්. අපිට මේක කරන්න පුළුවන් කියන දේ. ඔව්. අපිට දැනුනේ. ඉතින් සමහර දවස් වලදී සෙප් 9 කියලා තියෙනවා. සෙප් 9 කැටයක් කාලා ඉන්න පුළුවන්. දවසම ඉන්න. දවසම කියලා තියෙන්න පුළුවන්. ඒ සෝල්ජර් කෙනෙක් හදන්නේ රටේ යම් කිසි අවස්ථාවකට මුහුණ දෙන්න. ඔව්. ඒක සාමයේද යුද්ධයේද ඒක නෑ. ස්වභාවික සුබද්ද. ඒක විපදේ වුණ නෑ. අනිවාර්යෙන් සෝල්ජර් කෙනෙක්ට පුළුවන් වෙන්න ඕන ඕනම දේශගුණයක් යටතේ ඕනම කාල ගුණයක් ජීවත් වෙන්න. ඉස්සෙල්ලා පාවිච්චි කරන්නේ මේ බත් පැකට් එක. බත් පැකට් එක ඉතින් පොඩක් බරක් අඩු වෙනවනේ. ඔව්. බත් පැකට් ඉතින් කඩලා හැන්දෙන් ඉතින් අරන් මෙහෙම කනවා ඉතින්. ඔව්. අදින් අර වතුරට ඉතින් ඒක හැන්දට වැටිලා බත් ඇටයයි දෙකයි තමයි කඩට යන්නේ. එලාවකදී මල පයින් හැන්ද තාක්කු දාන අතෙන් අරන් කෑවා. මේ වගේ කාලකන්නින්ට රජ කරන්නද අපි මේ රට බේරගත්තේ කියලා. මොකද රට බේරගත්තේ කියන්නේ අපිට අපි බේක කරන්න බේරගන්න ඕනේ. නමුත් අපි බලාපොරොත්තු වෙන මේක නෙමෙයි. මේක වැඩි දෙයක්. යුද්ධ ඉවරුණා නම් මේ දේශපාලඥයෝ මේ ධායකයෝ කියන එක එකතු වෙලා මේ රට ගොඩගත්තා. අද මල්ලි ඇමරිකාවටත් එහා. අයිබෝවන්. ඉතින් අදත් අපි ටෝක් විත් අසා වැඩසටහන පටන් ගන්න යන්නේ. අද අපේ ආරාධිතයා හරි විශේෂ සුවිශේෂී පුජ්‍යලේ. හරි එහෙනම් අපි යත් කතා කරලා බලමු. එයාටත් ඇති කතාවක්. ඒ කතාවෙන් ඔයාටත් දෙයක් ගන්න ඇති. අයිබෝවන්. සම්පූර්ණ නම. කාලිංග සම්පත් දිසානායක. කාලිංග සම්පත්. කාලිංග සම්පත්ගේ පාසල් ජීවිතේ කොහොමද? මම බලමුව ඉස්කෝලෙන් යමයි ගමේ කඩවල කනිෂ්ඨ විද්‍යාලයට. ඊට පස්සේ මම ඒකේ යම් කිසි දුර ඉගෙනගෙන මම යනවා පොල්පිටිය ජාතික වැඩිදුරාද්දේම ජාතික පාසලට. ඉතින් ඒකේ මම එතනදී සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගන්නවා. මට නමුත් ඊට වැඩි ඉගෙන ගන්න පුළුවන්කම තිබුණා. නමුත් මට තේරෙන කාලෙද මට තිබ්බ පොඩි ආසාවක් මේ රටේ යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් මට නිකන් ඒක පොඩි කල මට දැනුන්නේ නැහැ. නමුත් මේ මට නිකන් දැනෙනවා මේ ආමියගේ යුනිෆෝම් බොඩිස් එනවා ගමට. එතකොට මට හිතුණා මේ රටේ මොකක් කර ප්‍රශ්නේ දැන් මේ මම බොහතවරණ කාලෙන්නේ මම දන්නේ නැහැ. ඉතින් කොටියා කියන්නේ කොටි ගහ ගන්නවා කියන්නේ ඒකවත් දන්නේ නැහැ. ඉතින් මට ඒ වගේ මේ ප්‍රශ්න ඔළුවට වැදුනා ටිකක්. ඊට පස්සේ කොටියා කියන්නේ මොකක්ද දන්නේ නැහැ ඇත්තටම කියනවා නම්. ඊට පස්සේ මම සාමාන්‍ය පෙළේ විභාගේ ලියලා මට මගේ තිබුණා පොඩි අරමුණක් ආමිකට යන්න ඕන කියලා ආසාවට. ඒකට මම ආමිකට ගියා අවුරුදු 17යි. මම ගත්තේ නැහැ. මට ගෝ මල්ලි වල වයස මදි. වයස අවුරුද්දක් තියෙනවා. ඔව් අවුරුද්දක් වෙන්න ගිහිල්ලා ඊට පස්සේ මම මේ අවුරුද්ද නිකන් අර කබලක රත්න තැටියක් වගේ නිකන් නිින්ද යන්නේ නැහැ සමහර දාරයට කොහමාරි අවුරුද්ද මම ගෙවන් හිටියා. ඊට පස්සේ මට මම එතනුව පස්සේ මගේ එතනින් මගේ ඉස්කෝල ජීවිතය ඉවරයි. එතනින් තමයි මම හිතන්නේ එතනින් පස්සේ තමයි මේ අපේ කතානායකයාගේ කතාව පටන් ගන්නෙ. ඉතින් මේ කොහොමද කතාව පටන් ගන්නෙ? මට මේ ඇත්තටම අසංග කොයින්ද පටන් ගන්න කියලා මට තේරෙනවා. මේ මම ඊට පස්සේ මම අවුරුදු 17 දී යනවනේ. ඔව්. අමිට යනවා.
ඒ ගියාට පස්සේ මට යන්න බෑ වයස මදි වයස මදි ඔව් ඊට පස්සේ මේ මම නැවත යම් යම් තැන්වල ජොබ් කරලා රැකියා කරලා මම කොමාරි අවුරුදු 18 වෙනකන් ඉන්නවා හරි අමාරු ඉන්නේ ඒත් දවස් 4ක් මදි 18 සම්පූර්ණ දවස් 4ක් මදි 4ක් මදි මම ආයි ඉන්ටෝ යද්දි මට නිකන් මට ඇඩ් එහෙම පේනවා මේ පැරා වලින් බහිනේ වුණා නිකන් අමුතුම ආමි එකක් එනවා නිකන් මම දැකපු හමුදාව නෙමෙයි මේක නිකන් මට මේක ගැන හොයලා බලන්න හිතුණා කමාන්ඩෝ ඊට පස්සේ SF ඒ වගේ ලංකාවේ ඒකට හොඳ ස්පෙෂල් ෆෝසස් දෙකක් ඉතින් මට හිතුණා මේ ආමි එක නෑ ඇඩියේදී මට හිතුණා මේ මොකක් මේක පොඩ්ඩක් බලන්න ඕනේ කියලා කමාන්ඩෝ ඊට පස්සේ මේ රතු පාට බෙරස් එකක් දාලා රතු පාට බූට් එකක් දාලා පිස්ටල් එකක් එම ගාගෙන මට හරි ආසයි ඉතින් මං බැලුවා මේක ගැන හොයලා බලපුවා මේක ඇවිල්ලා සුවිශේෂී කණ්ඩායම මම ඊට පස්සේ ඉන්ටෝ ගියා දඹුල්ලේ තමයි ඉන්ටෝ ගියේ ඉන්ටෝ ගිහලා ඊට පස්සේ ප්‍රශ්නේ කියන්නේ ඉන්ටෝ කරා ඊට පස්සේ දවස් 4 මදි නමුත් ට්‍රේනින් එක වෙද්දි මගේ දවස් 4 පිල්ලෙනවා ඔව් එතකොට මගේ වයස සීමා හරි නමුත් මම ඊට පස්සේ ආව තව ප්‍රශ්න උස මදි කිව්වා ඊට පස්සේ මට කිව්වා මේමය පුතා මේමය මං කවාරි කමන්නේ උස වැඩන්නේ මටත් ඕන උදේ යුද්ධ කරන්න පුළුවා මම ඉතින් ඒ වගේ මගේ ගට්ස් පෙන්නලා මොරල් එකකින් කියලා තියෙනවා මොරල් එකකින් පෙන්නලා ඉතින් මම ඊට පස්සේ මට කිව්වා උඹ මේමය මම උස මදි දන්නම් මේමය කියලා මගේ නේද මම ගත්තා ඉතින් මං හරි ආසාවෙන් ඉතින් ගෙදර ගියා ඉතින් නිදියක් නැහැ මේ එන්න කියන එක ඊට පස්සේ කොමාරි උම කාලේ ගෙවිලා මාසයක් විතර ඇද්දින් කැඳෙව ගණේ මුල්ලට ගණේ මුල්ලෙන් ඉතින් ගණේ මුල්ලෙන් තවත් ආසයි තුනක් නිකම් මේ කමාන්ඩෝස්ලා ඉන්නවා නිකම් හරි ගැට දාලා හරි ලස්සනයි හරි ආසයි ඊට පස්සේ අපි කොමාරි ඔක මට හිතුණා මම මේ මේක මේ කමාන්ඩෝ කෙනෙක් මට වෙන්න ඕනේ අනිවාර්යෙන්ම වෙනවම කියන තැන හිටියයි ඔව් මම ඊට පස්සේ ඒක මගේ ඇඟට දකින් දකින් එන්න මොරා ඔව් මට අද මේක දාගන්න හිතනවා බෙරස් එකයි එකයි එහෙම දාගන්න හිතනවා මට කියන්නේ ඒ ඉන්න කාලේ කෝස් එක ගන්න මට මම මේක දාගන්න අනිවාර්යෙන් මට වෙලාවකට කාගේ හරි එකක් අරන් දාගන්න හිතනවා ආ ඊට පස්සේ ඉතින් ඒ තරම් ඒගොල්ලෝ ඒව දාලා යන්නේ නැහැනේ ඒක ආරක්ෂා කරන තමන්ගේ ඇඟේ තමයි තියාගන්නේ කොහොමද දාලා යන්නේ ඒක මාරිද ගරු කරනවා ඊට පස්සේ ඔමම පාඨමාලාව කරා ආධුනික පාඨමාලාව කරා ඔබ දැන් ඔබ මේ කමාන්ඩෝ බටෙක් කරා මේ පාඨමාලා මොනවද කරපු පාඨමාලා මම පළමුව කරේ ආධුනික පාඨමාලාව ඒක සාර්ථක නිම කරා ඒක සාර්ථකව ඉතා දක්ෂ විදිහට නිම කරා ඊට පස්සේ කමාන්ඩෝ ස්කූල් එකට ගිහුව කුඩා වේ අරන් ගියා අපි ඒ ගිනිච්චට පස්සේ දවස් මාසෙක විතර ඔරියන්ටේෂන් කියලා කෝස් එකක් තියෙනවා කියන්නේ ඔරියන්ටේට් කරන්න කමාන්ඩෝ කෝස් එකට දවස් 36 කෝස් එකට ඒකෙන් නුත් මම පාස් වුණා ඔව් ඊට පස්සේ බේසික් කෝස් එක දවස් 36යි ඒකේ ඉතින් හරීම කටුකයි බැරෑරුම් හරීම අමාරු කෝස් එක ඉතින් කොහොම හරි ඒකත් කරා සාර්ථකව කරා ඊට පස්සේ එහෙම කරලා ඊට පස්සේ ඇඩ්වාන්ස් කෝස් එක තියෙනවා කමාන්ඩෝ පාඨමාලාව මාස 6ක් තියෙනවා ඒකේ තමයි හැමදේම උගන්වන්නේ ඇඩ්වාන්ස් කෝස් එක කමාන්ඩෝ කෙනෙක් එලියට දාන්නේ මේ පාඨමාලාවට හරියට හැදෑරුවම පස්සේ. අද බේසික් කෝස් එක කරා කියලා කමාන්ඩෝ බටෙක් නෙමෙයි. නෑ. ඇඩ්වාන්ස් කෝස් එක අනිවාර්යෙන් කරන්න ඕනේ. ඇඩ්වාන්ස් කෝස් එක කියන්නේ කමාන්ඩෝ සොල්දාදුවෙකුට ආවේනික දේවල්. ඔව්. අවිඥාන අවිසම්බන්ධව, මැප් සම්බන්ධව, ජංගල් එක සම්බන්ධව, වෙඩි තැබීම, ඒ හැම දෙයක්ම ප්‍රගුණ කරන්න ඕනේ. කමාන්ඩෝ සොල්දාදුව. ඔව්. සියලු දැනුම. ඉතින් ඒවා ප්‍රගුණ කරාට පස්සේ තමයි කමාන්ඩෝ සොල්දාදුවෙක් විදියට පාස් අවුට් කරලා ස්කූල් එලියට දාන්නේ. අර කියන විදියට අර බෙරස් එකයි. ඔව්. ඔව් හරියට කන ඇහෙන්න ඇහැවැයෙන්න ලස්සන බෙරස් එක නවලා ඉතින් අපිත් එහෙම ලස්සන ඉතියි ඉතින් ආසයි ඒ ආසාව ටාගට් එකක් තිබුණා අරමුණක් තිබ්බා ඒකට ගියා ඔව් දැන් පාස් අවුට් වෙලා ආවා දැන් හරි ඊට පස්සේ එතනින් පස්සේ තමයි මම හිතන්නේ මේ වැඩේ මේ ගමන පටන් ගන්න ඔව් අපිට කලවේ ඔබට ඔබගේ කලමු මේ ක්‍රියාන්විතේ මතකද ඒ කියන්නේ පළමු මෙහෙම මතකද ඔව් මට මතකයි මම ඊට ඉස්සෙල්ලා කියන්න ඕනේ මේ අපි මම කමාන්ඩෝ සොල්දාදුවෙක් විදිහට පාඨමාලාව හදාarලා මං අල්ප කණ්ඩායම බඳ දෙවෙනි කමාන්ඩෝ රෙජිමෙන්තුවම ඇතුළත් වුණා ඔව් ඒකෙදි දැන් මට කමාන්ඩෝ කෙනෙක් වෙන්න ඕන මං වුණා ඔව් ඊට පස්සේ තවත් මං දකින්නවා තව දේවල් ආ සමහර ඉන්නවා කමාන්ඩෝ එකේම තවත් සුවිශේෂී පුද්ගලයෝ ඉන්නවා
Mata mang ege de tulatra mang ege pata mala gara ege masa hatak pido tema ege hari ma bereru paleni sati deka tuna pata mala we school ege kerno ida pasti sani kere janggal lege tamai tien yamadema janggal lege tien ni ito kota lep soldadwe tamai tena hadani ikeni digduru marsana murasan cara karanda bulan soldadwe arete wedi untuk darai geni ma untuk cipta satiak daire taniye Rajakarya keranda puluhang soldadu kidire tin hadar. Taniyen hitala man kiyanne me ani soldadu gana man me pahat kala kata anne me namuth meka hari suwisesi. Wedakata bassot yema deelama thamai enne. Aniwari. Aye ekkenada dennada inne ke wadanne. Inne wadanne. 10ak hitiyat kudu karala thamai enne. Eka thamai oh e moral ekak thama ara spirit ekak hadala tiyenne. Aniwari. Den eka itase eka rajakarya walata giya. Ow. Eko CL pata malah orang tikar aja rajakari orang tikar. Itu ni pasti mukhad dewinne. Deng oke deng api deng oke tahu cuti kata waktu ina. Deng api danne sampat kaling kejiwa itu mau danne. Itu ni indar nama pata bandingne kau tu ni indar tu kuda. Malah pergiara pasti mata tema kira tamai. Tema. Tema kira tu tamai danne. Aha. Suratal lang uwa danne kalau tema tamai kian. Tema kira kau. Hah, bulan mana? Oh, ini me, utni dah mama raja kari paling patang katte. Hah, ini drama kali tu buna. Oh, so utni dulu dah mama kriyan lah tu lada sahabat ini. Tema ke paling ini, mehe mau kak deh, jangan me paling ini ter yudde kar sambandu ni poten ada. Ya, ada lagi tam mata kada everet komu deh kan? Ani baru mak deh mata kada inno ni. Mata kaya. Mata kian ana memang kian ana bulan samaning. Daruwe kuta ipetu daru ayam na kian ana lagi. Ti mama khawatir awal yudde kere mula diila na. Yudde kian ana loko range ka kian na. Palu ni par yudde patang kian ana. Palu ni mission na. Kian ana soldadu kian line na ke game gahan ana. Nah, apitnya itu yang harga putih ya, yang non loan range ya. Jadi, katakan, baru mah itu na minisum eva kita orang kerana apa? Halu ini misal ni. Jadi, mata puri baru mah itu na line ne cross kerla ya na, egila attack ya, deala, ena wa. Jadi, ane eva ke misal ni kat tamai tiup ni. Olu ada orang right meh meh ane, kodak cakiraya katu na. Halu ini dawas Pada banyak itu na. Ida pasti Dewi ni dah sini dalam me. Ada tiket anu lah tu na. Oh, pada set moral tu na. Hatiyo kollo ata dina ama ama me marah. Oh. Na pit. Okuma katakan. Aulak na. Berdebat berdebat keramu. Bayu ni depan malai. Apit ba apit dana kat terai. Easy. Berdebat keran na pulua. Palu ini misalnya ini kata mai, tinggiya, topi kalian kata mai, gila, wadumuni base ke, wadumuni base ke, atau mana kata mai misalnya kerana tipu ni, tapi gila misalnya ke kerana, kerana, tapi, atau dengan orang lupa dijatuh itu, awa, ti awas tahu di, loko ada lagi mak gatta palu ini misalnya ke, LTT kare, dakit ni bodak. Amin, LTT kare. Ida tamai dekki, LTT kare. Ida tamar kotiya udah dekki. Ida tamai line ni, tule di hari kotiya udah dekki. Ida tamai. Oh, ni, itu istari hitangi tu kau tu dannet naya me koti gi ada dannya yudha kerana ida dekka kotiya. Ie bela ini kan muka di tu banyak tu tu naya muka di me. Apa? Wah, me palu ini ada ki mau meka.
මං කිව්ව ඉස්සලා පළවෙනි දවසේ ජංගල් එකේ බහිද්දීන් පොඩ්ඩක් තිබුණා. පොඩි අවුලක් තිබ්බා. එල්ටීටි එකෙක් නෙමෙයි 100ක් ආවත් බයක් දැනුන්නේ නැහැ. මොකද 8 දෙනෙක් ඉන්නවා. 8 දෙනෙක් ඉන්නවා. එක මොරල් එක යක්කු අටක් ඉන්නේ. පුළුවන් කියන දේ ඇඟට දානවා. ඔව්. අපිට මේක කරන්න පුළුවන් කියන දේ අපිට දැනුණා. ඒ හිඳ බයක් ඇති වෙන්නේ නැහැ. ඔව්. එතනින් පස්සේ ඔබ දිගටම මං හිතන්නේ යුද්ධය අවසන් වෙනකම් ඔබ ක්‍රියාන්විතයේ යෙදිලා ඉන්නවා. ඔව්. එතකොට කොහොමද මේ දැන් අපිට පුඩිය සුවිශේෂී කාරණා දිනා කියන්නේ හරි අපූරු සිද්ධි තියෙනවා. දැන් අපි ඇත්තටම අපි හිතානේ ඉන්නේ මේ හමුදා හරි මොකක් හරි යුද්ධය හරි අපි එළියෙන් බලන්නේ. අපිට අපිට හිතන්නේ හරි මේක ලේසි දෙයක් නිකන් මේ කාලෙක කියනවා මේ කැලෑවකට ගහන්නද තියෙන්නේ කියලා කියනවා. මිනිස්සු හිතානේ ඉන්නේ බාබි කියලා ගහන්න තියෙනවා කියලා. හැබැයි එහෙම නෙමෙයි මේ මම හිතන්නේ ඒක අපිට පොඩි විස්තර ටිකක් කියන්න කොහොමද ඇතුලේ මොනවද උනේ කියලා. ඔව්. ඒකට ඔයාලා මතක හිටන හොඳ ක්‍රියාන්විතයක්. අපිට සාමාන්‍යයෙන් මිෂන් දෙන්නේ ලප්ලට දෙන්නේ සාමාන්‍යයෙන් මාසයකට ලෝන් රේන්ජ් එකක් ඒ කියන්නේ කිලෝමීටර් 100ක් අප් ඇන්ඩ් ඩවුන් ගිහින් එන්න එතකොට කිලෝමීටර් 150 ගිහින් එන්න ඒ වගේ රේන්ජ් එකකට තමයි ලප් ටීම් එකක් පාවිච්චි කරන්නේ සාමාන්‍ය ලයින් එකේ දේවල් ඒ වගේ පොඩි පොඩි දේවල් නෙමෙයි ඒවට සාමාන්‍යයෙන් ඒ ඒ දේවල් වලට ඒ දහමුදා ඇතුලේ කණ්ඩායම් ඉන්නවා SOP ටීම් කියලා ඉන්නවා. ඒතකොට ඒගොල්ලෝ සාමාන්‍යයෙන් දුරක් ගිහිලා ගහලනවා. කමාන්ඩෝස්ලා ඉන්නවා. කමාන්ඩෝස්ලත් එමෙ ඉතින් SF ලා අමතක කරන්න බෑ හොඳ නෑ. මොකද SF එකත් අපි වගේ තමයි මාර මොරල් ඒ වගේ අනිත් අපේ සියලු හමුදා වේම. ඉතින් ඒ වගේ ඒ ඒ කණ්ඩායම් වලට ඒ මිෂන් තිබුණා. අපිට තිබුණේ සාමාන්‍යයෙන් මාසයක් වගේ මිෂන් එකක් තමයි දෙන්නේ. ඒතකොට අපි ගිහිල්ලා ඒ ඒ යන අතරමඟදී තින් යම් යම් සිදුවීම් වෙනවා. ඔව්. දැන් මාසයක් යනකොට කොහොමද කෑම බීම ඔය ඔක්කොම අරගෙන යන්නේ මාසයක් කොහොමද ජීවත් වෙන්නේ කැලෑවක් ඇතුලේ? ඒක මේම අසංක අපි අපිට අවශ්‍ය කෑම බීම අපි අරන් යන්නේ. ඔව්. අපිට පැක් එකක් තියෙනවා. අපි දවසකට අපි ඒක ප්ලෑන් කරනවා මිෂන් එක ප්ලෑන් කරද්දී අවශ්‍ය කෑම ප්‍රමාණය කොච්චරක් ඕනේද? වතුර ප්‍රමාණය වතුර තමයි අපි ගොඩක් ගෙනියන්නේ. ඉතින් සමහර දවස් වලදී ඉතින් SF9 කියලා තියෙනවා. SF9 කැටයක් කාලා ඉන්න පුළුවන්. දවසම ඉන්න. දවසම ඉඳලා තියෙනවා. ඉන්න පුළුවන්. ඒ ශස්ත්‍රවාදින්ට කලින් හම් වෙන ඕක ඇතුලේ සත්තු සීපාවගෙන් බේරෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ මේ කාලුගුණික වැස්ස එහෙම සෙට් වෙච්චා දඬුනටම වයින්වා. ඒ වගේ කාලේ කොහොමද කැලේ ඇතුලේ ජීවත් වෙන්නේ? මේ මම අසංග ඇත්තරම මේ සෝල්ජර් කෙනෙක් හදන්නේ රටේ යම් කිසි අවස්ථාවකට මුහුණ දෙන්න. ඔව්. ඒක සාමයේද යුද්ධයේද ඒක නෑ. ස්වභාවික විපත්ද? ස්වභාවික විපත්ද ඒව නෑ. අනිවාර්යෙන් සෝල්ජර් කෙනෙක්ට පුළුවන් වෙන්න ඕන ඕනම දේශගුණයක් යටතේ ඕනම කාලගුණයක් යටතේ ජීවත් වෙන්න. ඉතින් අපි සමහර දවස් වලට අපි මිෂන් එකක් යද්දී ලයින් එකෙන් එළියට වහින්දින් අනේ වහිනවා පොද ගහනවා වහිනවා. එතකොට අපි යද්දී අපි එතකොට මිෂන් එකට යන්නේ මේ කාපට් අතුරලා පාරවල් වල නෑ හොඳ. එතකොට මේ අපි මල් මාවත් නෑ. ඔව්. ඉතින් අපි යද්දී අපි නෝමල් ගංගා ඇල දොළවල් ක්‍රොස් කරගෙන පාරවල් ක්‍රොස් කරගෙන යනවා. ඔව්. එතකොට ඔමු ගිහින් දැන් අපි දැන් අර යද්දී වැස්සට සමහර මිෂන් වලදී අහුවෙලා තිනවා ඒ වැස්ස පායන්නේ නෑ. ඔව්. දැන් වහිනවා හොඳටම වහිනවා. ඉතින් මේ එක දිගටම වහිනවා. නමුත් අපේ මිෂන් එක අපේ ටාගට් එක අපේ අරමුණ කරලා අපි කොහොමද යනවා? වැස්ස පාන එකකින් නෑ. වැස්ස ගණන් ගන්නෑ. සත පහන නිකන් අපිට පහයට පහ දූවිල්ලත් නෑ වැස්ස ගණන් ගන්නෑ. සීතලයි යුනිෆෝම් එක ඇඟට ඇලිලා සමහර ඒවා දිය වෙනවා. ඒ තරම් මේ දවස් දෙකක් තෙමුනට පස්සේ මේ ඇඟට නිකන් පොඩි මේකක් දැනෙනවා. නෝ ඒක ආයේ වැස්ස අපිට දැනින්නේ සීතල දැනින්නේ. ඔව් වැස්සේ කොහොමද දැන් බොන්නේ ඉන්නේ? අපි ඒ ගිහිල්ලා පුංචි කේප් ගහගෙන ඉටිකොල ගහගෙන ඉන්නේ. ඔව්. ඉන්නේ ගහක් හරි කොහෙද පබ්බක්. ඔව්. ටෙන්ට් ගහගෙන නෑ නෑ එහෙම නෑ. එහෙම කරන්න බෑ. ඔව්. එහෙම කරන්න බෑ. මොකද සතුරු භූමියනේ ඉන්නේ. ඔව්. ඉතින් අපි ගියාට පස්සේ ඉතින් අපි කෑම කන්නේ ඉතින් වැස්සත් එක්ක කනවා. සමහර දවස් වල ඉතින් මේ අපිට අර තියෙනවා SF9 චොක්ලට් එහෙම තියෙනවා. අපි එව්වා කන්නේ නැහැ. මොකද එව්වා ඇවිල්ලා දිගු කල් තියාගන්න පුළුවන් දේවල්නේ. අපේ කියන්න බෑ. අපි ටාගට් එකට යද්දී සාමාන්‍ය මොන ප්‍රශ්න වල මුහුණ දෙන්න වෙනවද කියලා අපි දන්නේ නැහැ. එහෙනම් අපි ඉස්සෙල්ලා පාවිච්චි කරන්නේ මේ බත් පැකට් එක වගේ තමයි. බත් පැකට් එක ඉදින් පොඩ බරත් අඩු වෙනවනේ. ඔව්.
බත් පැකට් ඉතින් කඩලා හැන්දෙන් ඉතින් අරන් මෙහෙම කනවා ඉතින්. කද්දී අර වතුරට ඉතින් ඒක හැන්දට වැටිලා බත් ඇටයයි දෙකයි තමයි කඩලා යන්නේ. එලාවකට ඉතින් මලපයින් හැන්ද තාක්ක දාන අතෙන් අරන් කෑවා. ඉතින් එහෙම තමයි ඉතින් ඒ වගේ තමයි හරි කටුකයි ඉතින් මේක. දැන් මේ දැන් ඔබලාට තියෙන මෙහෙම හරි සුවිශේෂී මෙහෙමක්. ඒ කියන්නේ යම් කිසි ඉලක්කයකට යන්නේ. ඒ කියන්නේ වෙන බාහිරින් එන දේවල් නෙමෙයි ඒ ඉලක්කයට කොහොම හරි යනවා. සමහර තැන්වලදී ඔය ඉවසීම කියන එක මම හිතන්නේ හර මම අහලා තියෙන සමහර කලාට ඔබ මේ මීටර් 10 15 යන්න සමහරක දවස් අධයක් ඉන්න වෙලාවල් තියෙනවා. ඒක ඇත්තද ඒ කතාව? අනිවාර්යෙන්. සමහර දවස් වල මෙහෙමයි අසංක අපි දැන් මිෂන් එකකට යද්දී සමහර වෙලාවට අපිට ලයින් එක ක්‍රොස් කරගන්න බැරි වෙලා තියෙනවා. අවස්ථා තියෙනවා දැන් අපි අද දැන් අපි කියන්නේ මිෂන් එක ප්ලෑන් කරාට සමහර විට භූමිය වෙනස් වී වෙන්න පුළුවන් ශනික. ඔව්. ශනික වෙන්න පුළුවන්. ඔව්. එතකොට සමහරලා ලයින් එක සීල් කරනවා. ඔව්. එතකොට අපි කරන්නේ මේගොල්ලෝ පොඩ්ඩක් එහෙට මෙහෙට මග ඇරෙන්න ඇරලා ඒගොල්ලන්ගේ වීක් පොයින්ට් එකක් හොඳම ලොස්ම අවස්ථාවක් ලොස්ම වෙලාවක් බලලා තමයි අපි අපි උපරිම අපේ ටැක්ටික්ස් පාවිච්චි කරලා අපි ලයින් එක ක්‍රොස් කරලා යනවා. ඒ අතරතුරදී බට්ටෝ පාත් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් ක්ලියර් කරගෙන යන්න අවශ්‍ය වෙද්දී සාමාන්‍යයෙන් විනාඩි 5 න් යන්න පුළුවන් දුර සාමාන්‍යයෙන් දවසක් විතර ගෙවෙනවා. සමහර වෙලාවට දැන් පාරක් ක්‍රොස් කරලා ඒක ක්‍රොස් කරලා පාරක් ක්‍රොස් කරන්න ගියන් පස්සේ මේගොල්ලන්ගේ වෙලාවකට ලීඩර් කෙනෙක් එහෙම යද්දී දානවා මේ ඒගොල්ලන්ගේ සිකියුරිටි එක දානවා. ඉතින් ඒ වගේ වෙලාවකට අපි පොඩ්ඩක් මේ පොඩ බලලා තමයි හරි ඉවසීමෙන් කටයුතු කරලා තමයි යන්නේ ඉලක්කයට යන්නේ. ඉලක්කයට යන්නේ. දැන් ඔබලාට තියෙන රාජකාරිය හරි විශේෂ රාජකාරියක්. ඒ කියන්නේ මේ දැන් ලයින් එකෙන් ගොඩක් අය යුද්ධ කරන්නේ ලයින් එකෙන් සහ ලයින් එකෙන් පිටනේ. දැන් ඔයාලා ලයින් එක හඩාගෙන ගිහිල්ලා ඇතුළේ යම් කිසි ඉලක්කයකට අපි හිතමු ත්‍රස්වාදී නායකයෙක්. දැන් නායකයා විනාශ කරනවා. විනාශ කරාට පස්සේ මේක අර බම්බිරට ගල් ගැහුවා වගේ වෙනවා. එතනින් පස්සේ කොහොමද එන්නේ? يعني මොකක් හරි ප්ලෑන් එකක් තියනවද? නැත්නම් ඒ වෙලාවට සෙනික තීරණයක් ගන්නවද? කොහොම හරි ආපහු එන්නත් එපයි. එහෙම මම හිතන අවස්ථාවක් ඇති ඔබට. අනිවාර්යෙන් අසංක මෙහෙමයි. ලර්ප් මිෂන් එකක් කියන්නේ අපි ඒක ප්ලෑන් කරලා තමයි යන්නේ. නමුත් යම් යම් අවස්ථාවලදී අපි ප්ලෑන් කරපු ඒ මිෂන් එක කරන්න බැරි වෙනවා. දැන් අපි ක්ලේම් එකක් ගිහිල්ලා අපි රාජිගතව අපි ඒ ගියාට පස්සේ එතනින් මිෂන් එකට අරමුණ කරා ගියාට පස්සේ එතනදී අපි ඒ ටාගට් එක ගත්තට පස්සේ සම්පූර්ණ සර්ප්‍රයිස් ලොස්ට්. ඒ කියන්නේ මෙතන කවුරු හරි ඉන්නවා කියලා දන්න. හැබැයි මොදර අපි අසංක මේ යන අවස්ථාවේදී කවදාවත් අපි මේ පායට අපේ කකුලට අපි කොලයක්වත් තලන්නේ නැහැ. ආහා. ඒ තරම් සූක්ෂම විදිහට තමයි යන්නේ. ඊයපු පාරක්වත් හොයාගන්න බෑ. පාරක් තියා සුවඳක්වත් නැහැ. ඔව්. ඒ තරම් මේ සූක්ෂමයි. සූක්ෂම තමයි යන්නේ ලැප්ලා. ඒ ගී ලෙවල්ලා මිෂන් එක කරාට පස්සේ අවශ්‍ය ටාගට් එක අපි කොහොම හරි ගන්නවා. ඒ ගත්තට පස්සේ ඒගොල්ලෝ දන්නවා කවුරු ඇවිල්ලා ඊට පස්සේ ඒගොල්ලෝ කරන්නේ ලයින් එක සීල් කරනවා. ඊට පස්සේ අපි පැනව පාරවල් සිකියුරිටි එක දානවා ඒවා කට් ඔෆ් කරනවා ඊට පස්සේ කරනවා යාලුවා ඊට පස්සේ ඊට අමතරව කැලේ ඒගොල්ලන්ගේ ෆෝම කියන්නේ සාමාන්‍ය කණ්ඩායම වෙනවා ඊට පස්සේ ආටි ගහනවා 81 මෝටර් ඒ වගේ දේවල් ඒගොල්ලෝ කරනවා නමුත් අපි කරන්නේ සාමාන්‍යයෙන් අපේ ඒ වෙලාවට අපි ගන්න ඇක්ෂන් එක තමයි සාමාන්‍ය මේ අපි කරන්නේ එක්කෝ අපි ක්ලේම් එක ගහලා එතනින් උඩට ඔව් ඒගොල්ලන්ගේ ඒරියෙන් උඩට යනවා අපි දැන් ක්ලේම් එක ගහපු තැනින් ටක් ගාලා කොහෙන් හරි රිංගලා ඒගොල්ලන් උඩට ගිහිල්ලා දවස් 3ක් 4ක් 5ක් වගේ ඉන්නවා. කොටු වෙච්ච අවස්ථාවක් තියෙනවද? ඔව් කොටු වෙච්ච අවස්ථාවක් තියෙනවා. දැන් අපි දැන් එතකොට දැන් ඒ එතකොට ඒ අවස්ථාව කොටු කරලා තමයි ඉන්නේ. ආහා. ඊට පස්සේ අපි මොකද කරන්නේ උඩට ගිහිල්ලා සාමාන්‍යයෙන් ඉඳලා ඒගොල්ලන්ගේ මේක අඩු වෙච්චාම බහිනවා. ඒ නමුත් ඒගොල්ලන් සමහර අවස්ථා ලයින් එකම ගලවන්නේ නැහැ. ආහා. අපි ඉමින් ඉමින් සැරේ පොඩ්ඩක් ඒගොල්ලන්ගේ අර මේ හොයන එක පොඩ්ඩක් අඩු වුණාට පස්සේ මීසරේ බෑලා වෙලා ලයින් එක එක්ක අපි ගහගෙන එනවා. ඔව්. එහෙම නැත්නම් වෙන විදිහකින් අපේ ගාව තියෙන තවත් සූක්ෂම වැඩ තියෙනවා. ඒ වගේ වැඩ වලින් අපි ඒගොල්ලෝ විනාශ කරනවා. එහෙම නැත්නම් අපි එතනත් ගලව ගන්නකම් පොඩ්ඩක් කියලා ඉඳලා අපි මීසරේ එනවා. ඊට අමතරව දැන් අපි ඔය ගියාට පස්සේ සමහර අවස්ථාවේදී මිෂන් වලට ගියාට පස්සේ කොටු වෙච්ච අවස්ථා තියෙනවා. ඔව්. එක සැරයක් මට මතකයි වැලියෝයින් බහැලා
value game mission එක නොවැම්බර් 26 වෙනිදා ප්‍රභාකර උපන්දිනේට ප්‍රභාකර උපන්දිනේට අපි ගියේ ප්‍රභාකරන් විනාශ කරන්න කියලා ගියේ නමුත් අපි ඒ නොවැම්බර් 26 වෙනිදා අනිවාර්යෙන් ඒ කරන්න පුළුවන් ඒ රාජකාරිය හැම යුනිට් එක SF කමාන්ඩෝස් අනිවාර්යෙන් ඒක ඒ දේට යොමු වෙනවා ඉතින් අපි දවසක් යද්දි මම තමයි ස්කවුට් යන්නේ ස්කවුට් කියන්නේ ඒ ස්කවුට් අතේ තමයි තියෙන්නේ අනිත් අට දෙනාගේම ආරක්ෂා ස්කවුට් අතේ තමයි තියෙන්නේ මොකද ස්කවුට් කියන්නේ භූමිය සම්පූර්ණයෙන්ම තමන්ගේ මනසින් බලන්න පුළුවන් සූක්ෂම බුද්ධියක් තියෙන්න ඕනේ ස්කවුට් දැනුණා නම් මෙතන මොකක් හරි ඉස්සරහ ප්‍රශ්නයක් එනවා කියලා අනිවාර්යෙන් මාච් එක නතර කරන්න ඕනේ ඒක ස්කවුට් ගතේ තමයි වැඩි තියෙන්නේ ඒක මට පුදුම දැනීමක් කොහින්ද ඒ ඉව ආවේ කියන්නේ ඒක ඉවනේ කොහොමද ඒක ආවේ ඔව් ඒක ඇවිල්ලා අසංක අපි මේ පුහුණුවත් එක්ක එන දෙයක් තමයි කමාන්ඩෝ සොල්දාදියෙක් මම ඉස්සල්ලා කියවන කමාන්ඩෝ සොල්දාදියෙක් සමන එළියට දාද්දි හැම දෙයක්ම පුහුණු කරනවා ඒ වගේ තමයි ඊට පස්සේ ලර්ප් කෝස් ලර්ප් එක ලර්ප් පාඨමාලාව තිගුරු මාසන පාඨමාලාවේදී ඒක ප්‍රගුණ වෙනවා තමන්ට දැනෙනවා මොකක් හරි අනතුරක් ඉස්සරහා තියෙනවා කියලා අනිවාර්යෙන් එක්කෝ ගහක් හරි කපලා තියෙනවනේ පොඩිවට හරි එක්කෝ අනවශ්‍ය විදිහට භූමිය වෙනස් වීමක් තියෙනවා නම් මේ අර පොඩි පැල තියෙනවා පෑගෙන්න ඕ පෑගෙන්න මොනවා ඒ වගේ අවස්ථාවකදී ස්කවුට් දැනෙන්න ඕන මොකක් හරි දෙයක් ඉස්සරහ වෙනවා කියලා බාධකයක් තියෙනවා කියලා එක්කෝ කඳවුරක් වෙන්න පුළුවන් උන්ගේ එහෙම නැත්නම් උන්ගේ පෙට්‍රල් එකක් ආපයක් වෙන්න පුළුවන් ඉතින් ඒක ගැන තමන් හොඳ අධ්‍යයනයක් කරලා එතනින් එහාට යන්න ඕනේ දැන් එතකොට මේ දැන් ඕකේ දැන් අර කොඩු වෙලා හිටියා කිව්වා ජීවිතේ හරි කඩක අද්දැකීම් දිනකොට එක දවසක්වත් හිතුන්නේ නැද්ද දැන් ගෙදර මව්පිය ඉන්නා බිරිඳ දරුවෝ මේ සියල්ල මතක් වෙනවා ආපෝ හැරිලා එන්න හිතුන්නේ නැද්ද නැතුවමත් නෙමෙයි කියන්නේ මිනිස්සෙක් වත් මිනිස්සෙක් නේ සෝදාදුව කියන්නේ මිනිස්සෙක් නේ ඔබ කිව්වා සෝදාදුව කියන්නේ මිනිස්සෙක් ඔව් අපිටත් හැංගීම් දැනීම් කියනවා තියෙනවා ඔව් දරු දුක තියෙනවා ඔව් දෙමාපියෝ බිරිඳ සහෝදර සහෝදරියෝ ඉතින් ඒගොල්ලෝ ගැන කැක්කුමක් තියෙනවා හැබැයි ඒම අවස්ථා හිතුණා හැබැයි ඊට වැඩියේ රටේ අවශ්‍යතාවය මගේ මොරල් එකත් එක්ක අපේ ඒ රටේ අවස්ථාව අපිට දැනෙනවා එතකොට ඒ අරගෙන නිකම්ම යටපත් වෙනවා ඊට පස්සේ තමයි හිතන්නේ මේක අනිවාර්යෙන් ඉවර කරලා තමයි යන්නේ ඉවර කරන්න නෑ යන්නේ ඒ මොරල් එක තියෙනවා අනිවාර්යෙන් ඒ හින්දා ඉතින් මේ අර රටේ අවස්ථාවෙත් එක අපේ අර තියෙන කමාන්ඩෝ මොරල් එකත් එක්ක ඉතින් ඉමාඩුවට ගිහිල්ලා එනවා කියලා හිතනවා ඉතින් දැන් කමාන්ඩෝ බටේ සමහරකට මට දැන් කිපු දෙයත් එක තේරෙන්නේ නැමයි සිංහෙක් වගේ ඒ කියන්නේ ටාගට් එකට විතරයි නේ යන්නේ එකෙන් දැන් ඕන යනකොට තව පොඩි පොඩි දේවල් දැන් ඔය එක ඉලක්කයකට යනවා එනකොට තව වෙන සතුරු මගදී හම්බ වෙනවා ඒගොල්ලන්ට එයාලට තොරෙන් තමයි මේ ටාගට් එකට යන්නේ මොකද උන අරගොල්ල විනාශ කරන්න යන්න පුළුවන් ඇයි එහෙම නොකරන්නේ මේක සංකල්ප දැන් අපිට අරමුණක් තියෙනවනේ ඔව් අපි යන්නේ ටාගට් එකට ඔව් අපි සාමාන්‍යයෙන් ලර්ප් මිෂන් එකක් මැදදි ලොස්සනවා කියන්නේ ඒක ලොකු පාඩුවක් ඔව් ඒ නිසා ඉතින් එහෙම ඒ නිසා මොන ප්‍රශ්නේ ආවත් අපි මේ ටාගට් එක කරා යනවා. ඔව්. සමහර අවස්ථාවලදී LTT කාර් මේ මූණ්ඩ මූණ හම්බෙන වෙලාවල් තියෙනවා. ඔව්. නමුත් ඒගොල්ලන් ඒගොල්ලන්ට අපි අඳුර ගන්න බෑ. ඒ තස්සවලින් අපි අඳුර ගන්න බෑ කවුද කියලා. සමහර දවස්වල ෆේස් ටු ෆේස් හම්බෙලා මේ අන්නා කියලා ගිහිපු අවස්ථාවක් තියෙනවා. ඉතින් අපිට hina යනවා. මොකද අපි යන්නේ ඒගොල්ලන්ගේ ඇඳුම් වලින්. ආ ඔයාලා යන්නේ ආ එහෙම. ආ මේ හමුදා මේ හමුදා යුනිෆෝම් ඇඳන් නෙමෙයි. ඔයාලා යනකොට ලයින් එකට යනකොට ඒගොල්ලන්ගේ යුනිෆෝම් ඇඳ යන්නේ. අපි ලයින් එකට ගිහිල්ලා ඒගොල්ලන්ගේ යුනිෆෝම් ඇඳගෙන ඒගොල්ලන්ගේ අර ගෝණි තොප්පි තියෙනවා. ඒව දාගෙන ඒගොල්ලන්ගේ පූචස් එක ඒගොල්ලන්ගේ පූචස් එක ඔව් හැමදේම ඊට පස්සේ ඒගොල්ලන් ෂයිප් පොකට් තියෙනවා ගෝණි වලින් තමයි ඔක්කොම අහලා තියෙන්නේ ඒ වගේ දේවල් දාගෙන ගියන් පස්සේ මේගොල්ලන් අඳුර ගන්න බෑ මේ අපේ එකක් තමයි කියලා සමහර දවස්වල කතා කරලා ගිහින් තියෙනවා ඉතින් අපි ඒ වෙලාවේ hina වෙලා ඉතින් හිමිසරේ මාරුලා ගිහිල්ලා තිනවා දෙයියෝ බේරුවා වගේ කියලා මොකද නැත්තම් මිෂන් එක අපරාධනේ ඔව් තමහර සිංහයාගේ
ඒ ගොදුරට අනිවාර්ය සිංහට යන්න බෑ යන්න බෑ ඒ වගේ තමයි ඉන්ද මිෂන් එක තමයි ටාගට් එක තමයි අපේ එකම අරමුණ හා හා ඊට අමතරව සමහර දව වහිනවා මං කියවන දේශගුණ වෙනස් වෙනවා ඔව් ඒ වැහැපුවාම උතුරන ඔව් එන්න බෑ ඔව් සමහර දවස් වලට අපි දැන් මං කියන්නේ මිෂන් එක කරාට පස්සේ විඩ්‍රෝ වෙන අවස්ථාවේදී ආපසු වෙන අවස්ථාවේදී අපි නිකන් ගිය වෙලාවල වතුරු පිල්ල ගලවලා තියෙනවා. ඔව්. ඉතින් ඒ කිසිම දැන් යද්දිනු සමහර අවස්ථාවලදී තියෙනවා මේ වතුර ඇලවල් වල. නමුත් මිෂන් එක කොයි වෙලාවක අතහරින්නේ නැහැ. අනිවාර්යයෙන් මිෂන් එකට යනවා. මිෂන් එක බාධක නෙමෙයි ඒවා. බාධක පයර පෑන දූවිල්ල තරමක් ගණන් ගන්න නැහැ අපි. අපි ටාගට් එකට තමයි යන්නේ. ටාගට් එක ගිහිල්ලා ඒ ටාගට් විනාශ කරනකම් ඒකට නිඳියන්නේ නැහැ ඉතින්. දැන් එතකොට දැන් ඔය දැන් උඹලා මේ 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 ලයින් එකට ලයින් එක කඩාගෙන යන්නේ අඩාරගෙන ලයින් එකට යන්නේ මේ LDT එක ඇඳුම් ඇඳා LDT එක එහෙම නැද්ද මේ අපේ මේ ත්‍රිවිධ හමුදා යුනිෆෝම් ඇඳගෙන එහෙම හම්බෙච්ච අවස්ථාවක් තියෙනවද හා මට මතකයි අසංග මන්නාරමේ හා ඔව් මන්නාරමට එහෙන් අපි වෙල්ලම්කුලම් ගම්මානේ අල්ලලා ලයින් එකේ තිබ්බ කිලෝමීටර් 2ක් ඉස්සරහින් තිබ්බා. පී දවසක් වගේ මිෂන් එකක් ගිහිල්ලා එද්දී එනකොට මම තමයි ස්කවුට් ඉන්නේ. ඔව්. මම දැක්කා ඇතින් IS කිට් ඇඳගෙන ඉන්නවා. ආහ්. ඇඳගෙන මොකක් හරි කරනවා. ඔව්. හත් අට දෙනෙක් මොනා හරි කරනවා. ආහ්. ඊට පස්සේ මම බැලුවා මේ මොකද්ද මේ කවුද ඉන්නේ. මට නිකමට පොඩ්ඩක් මට හිතුණා මේ අනිවාර්යෙන් මේ අපේ මිනිස්සු වෙන්න බෑ. මොකද මේ විදියට අපේ මිනිස්සු වැඩ කරන්නේ. මම බඩ ලංගල බලපුවාම කමාන්ඩෝස්ලා ඉන්නේ. හා. ආ කමාන්ඩෝස්ලා වගේ තමයි. රවුල් අවල වෙල්කෝ ගහගෙන රෙඩ් බූට් දාගෙන මේගොල්ලෝ ඒගොල්ලන්ගේ වැඩ. ඔව්. ලංගල බලපුවාම ඒගොල්ලෝ මයින්. ඔව්. පොඩි තියෙනවා බට්ටෝ. ආහ්. බට්ටෝ කියලා තියෙනවා ඉන්දියා. ඒක තමයි මේවා කරන්නේ ඒගොල්ලෝ. අපි හදනවා. ඔව්. වල දානවා ඊට පස්සේ මම 8 මිනිට් කමෙන්ට් එකක් තාලෙක මොකවා මෙහෙම දෙයක් දින ඉස්සරහා මොකද කරන්නේ ඊට පස්සේ කිව්වා මෙහෙමයි මේ පොඩ්ඩක් බලමු මං කිව්වා කමාන්ඩෝස්ලා මේ හැරි රාජකාරී කරන්නේ අනික ලර්ප් එකේ ඉන්නේ නැහැ ඉතින් අපි දැනුවත් අපි දන්නවනේ ඔව් අපි නොදනුවත් වෙන්නේ නැහැ කවුරු ඔව් ඊට පස්සේ බැලුවා බඩු හරි ඊට පස්සේ එමම අපි මේ ගැහුවා ඒකෙන් 3-4 දෙනෙක් කොමත් පොඩිස් තව දෙන්නෙක් තුන්දෙනෙක් දීවා ඒ දුවපු දෙන්නෙක් විතර ඒගොල්ලන්ගේ දාපු බට්ට වලටම ආහා කැගිලා ඒගොල්ලෝ විනාශ වුණා. ඔව්. ඉතින් අපි අර පොඩ්ඩක් මනසින් අපි අර කල්පනා කරන නිසා තමයි අර ඉව තියෙන නිසා තමයි මේ වගේ දේ වළක් ගන්න පුළුවන්. එදා සාමාන්‍ය අපි කතා කරලා ගියනම් අපි කණ්ඩ වෙනවා නසරාණි වෙනවා. අය මෙහෙම කතා කරන්න වෙන්නේ නැහැ නේද? කරන්න වෙන්නේ නැහැ. එහෙනම් අවුරුදු 14 ළේ උඩින් මෙලහකට ලොකු ගහක් පැලලා ඇති. කනප්පේ. දැන් මේ කතාවේ හරි අපූර්වම කෑල්ල තමයි මෙච්චර මොරල් මිනිස්සු. මෙච්චර දරුණු කියන්නත් බලවා. මෙහෙම මිනිස්සු මානුෂීයයිද? දැන් අපිට මේ වෙනම මම වෙන මේ කතාව වෙන පැත්තකට හරවන්න යන්නේ. දැන් අපි හැම වෙලේම කතා කරන්නේ හරි අපේ හමුදාව මෙහෙමයි නැත්තරම අපේ හමුදාව එහෙම තමයි. අපේ හමුදාව එඩිටරයි සීනියර් වගේ උද ගටක් තියෙන දැන් වත් ඒ කතා කරමු අපිටම තේරෙනවා මේ කොහොමද ඒ ගට කියන එක. මම මේ සුවිශේෂී කාරණාවක් වගේ අහන්න යන්නේ එක වෙලාවකදී ප්‍රභාකරන්ගේ තාත්තා කියන්නේ මේ ප්‍රශ්නවවපු කෙනාගේ තාත්තා මේ මුළු ලෝකයක් ගන්න දරුණු ශස්ත්‍රවාදියාගේ තාත්තා මේ අරම ඔබේ අත උඩ මොකද්ද මේ කතාව? එයා සංග එක හරි ලස්සන කතාවක් හරි සුන්දරයි මං හිතන්නේ මේක හරිම මානුෂීයයි මේකට ඉස්සෙල්ලා මේක කවුරුත් අහලා නැති වෙද්දි මං හිතන්නේ ඔව් ඉතින් මම මේ කියද්දී මට එක පැත්තකින් මං දන්නේ ඒක මේ මට වචන වලින් කියන්න බෑ මොකද්ද වෙන්නේ කියලා නිකන් ආඩම්බරයක් කියන්න බෑ මට. ඔව්. ආඩම්බරයක් කියන්නත් බෑ. මට ඒකට මුත් කතා කරන්න බෑ. නමුත් අපි කතාව මම කතාව කියන්නේ. ඊට පස්සේ ඔබ තීරණය කරන්න මොකද්ද මේක කියලා. මේක මොකද්ද කියලා? ඔව්. යම්කිසි අවස්ථාවකදී යම්කිසි ක්‍රමයකින් ඔව්. ප්‍රභාකරන්ගේ අම්මයි තාතයි අහුවෙනවා ආමියගේ පැත්තට. ඔව්. මං හිතන්නේ ඒක කොහොම වුණාද කියලා කියන්න මට කියන්න බෑ සමහරවිට. ඒගොල්ලන්ගේ ඇති ইনফরমේෂන් ඇවිල්ලා
එතකොට කොහොම හරි එක සිද්ධ වුණා එච්චරයි. එතනින් පස්සේ ඒගොල්ලෝ සේෆ්ටි තැනකට ගෙනාවා. මොකද සමහර විට ප්‍රභාකරන්ගේ අම්මයි තාත්තයි අඳුරගෙන දැන් මේ දේ මොකද මහ ජනතාව ඒ වෙද්දී දෙමළ ජනතාව දුක්කින්ද උපරිම. ඔව්. අපි ඒක අපි මානුෂ්‍ය අපි ඒක දැක්කා. මොකද ප්‍රභාකරන්ගේ ඒ ත්‍රස්තවාදී කණ්ඩායම ප්‍රභාකරන් ඇතුළු ඒ මිනිස්සුන්ට මං හිතන්නේ කෑමවත් තිබුණේ නැහැ. ඔව්. මොකද අර මේ පලියක් විදිහට අරන් යනවනේ. එතකොට ඔව් අන්තිමෙන් අරන් යද්දී ඒ මිනිස්සුන්ට කෑමවත් තිබ්බේ නැහැ. සමහර විට මම දැක්කා මේ කුරිරුකම කියන්නේ කියන්නේ කිසිම හිතක් පපුවක් නැති ත්‍රස්තවාදී අපිට එපා උඹලා අපිට යන්න ඕනේ අපිට හමුදා පැත්ත යන ඒ මිනිස්සු තමයි හරි මිනිස්සු කියලා එන සිවිල් වැසියන් පිටිපස්සෙ වෙඩි තිබ්බා. ඔව්. ඒක අපි වෙඩි තිබ්බයි. ඔව්. ඒක කවුරුත් දන්නව. දන්න කාරණාව. ඒක කවුරුත් දන්නව වෙඩි තිබ්බා. ඊට පස්සේ හැබැයි අපේ ආමි එක එහෙම කරේ නැහැ අපේ සෝල්ජර්ස්ලා ශ්‍රී ලංකා මානුෂීය හමුදා. ඔව්. මානුෂීය හමුදා. ඒ ෆයර් එක ඇස්සේ ගිහිල්ලා මිනිස්සු ගෙනාවා. ඔව්. නන්දිගඩාල කලපුවෙන් එද්දී මිනිස්සු බෙල්ල වටක් වතුර. පොඩි ළමයි කරේ කියන්නේනවා. ඉතින් එච්චර මේ දෙයක් ඒ මිනිස්සු කරද්දී අපිට හිතුණා යකෝ ඇයි අපි මේ මිනිස්සුන්ට මේ මේ සපෝට් එකක් දෙන්නේ නැත්තේ. එයින් ගානවා. අපි ඒ ඔය කතාවේ තා පොඩ මේ ෆූටි කැල්ල කර ආපෝ පස්සට යනවා. ඒක දැනගත්ත මට මතක මේ මේ අර මගේ يعني ඔබ කිව්වත් කියලා දෙනා එක. يعني මේ LTT එකේ තුවාල කරුන්ට ඔබලා එහෙම මොකෝටි කරදර කරන්නේ නැලු. කණ්ඩ දෙන වතුර එක බොන්න දෙන වතුර එක දෙනවලු බෙහෙත් ටික දෙනවා. ඒක ඇත්තද ඒක? ඒක කරලා තියනවාද? ඔව් අසංග මං ඒක ඒකත් එක්කම තමයි මම කියන්නේ. රයිට්. ඔය පස්සේ දැන් මේ මේ ඒ අවස්ථාවේදී අපේ මිනිස්සු ගිහිල්ලා අර මිනිස්සු බේරගනවා. ඔව්. එතකොට සමහර අවස්ථා තියෙනවා LTT දැන් මේ යුද්ධයන අතරේ LTT එක LTT කාරයෝ තුවාල වැටිලා ඉන්නවා. ඔව්. මේ සමහර මිනිස්සු කැසුවල්ටි P1 කියන අන්තිම අවස්ථාව. අන්නේ ඒ අවස්ථාවේ වුණත් අපේ මිනිස්සු කවදාවත් පණ පිටින් හම්බ අහුවෙච්ච LTT කාරයෙක් කවදාවත් මැරුවේ නැහැ. ඔව්. ඒක මානුෂීය හමුදාව. ඒ වෙලාවට අපේ කොල්ලොන්ගේ තියෙන වතුරේ ඒ Tamanda හදිසියවස බොන්න තියෙන වතුරේ ඒ වෙලාවේ සමහරට මේ යුද්ධය කරලා ඇවිල්ලා අර ඇටැක් එකට මූණ දීලා මේ වෙලාවේ මුද්ද පට්ට වතුර තිබහා ඉන්න පුළුවන්. සමහරට ඌ තියාගන්න තියෙ වතුර බෝතලේ අන්තිම අවස්ථාවේ මම මේක පාවිච්චි කරනවා කියලා. අන්න ඒ අවස්ථාවේදී හම්බුනොත් අර ඒ වතුර බෝතලේ දීලා තියෙනවා. තමන්ට කන්න දෙන කෑම එක දීලා තියෙනවා. ඔව්. සමහරට ඌ ඒ සෝල්ජර් කාලා නැති වෙති. ඔව්. මොකද කන්න වෙලාවක් නැහැ. වෙලාවක් නැහැ. සැප ගන්න නෙමෙයි ඇවිල්ලා ඉන්නේ. වෙපන්නයක් අතේ නේ. මේ ඇවිල්ලා තියෙන්නේ රට වෙන යුද්ධ කරන්න. ඉතින් ඒ වගේ වෙලාවක ඉතින් ඌ ඒ සෝල්ජර් කන්න දෙන කෑම එක දීලා තියෙනවා. ඔව්. තමන්ට කැෂුවල්ටි වෙච්චාම තුවාල වෙච්චාම ඔළුවට වෙඩිල්ලක් ඇදිච්ච අඩුව තරමේ. ඔව්. දාගෙන ෆීල්ඩ් රසන් එක LTT කාර්යයේ අතට දාලා තියෙනවා. ඔව්. අත කියන්නේ ඔළුවයි අතයි ලොකු වෙනසක් තියෙනවනේ. ඔයා හිතන්නකො ඒ ඔළුවට වදිනවා නම් ඒ ෂොට් එක වැදිත්‍ති ෂොට් එක දාගෙන ෆිල්ටරසන් එක අත තුවාලෙට LTT කාරයට දාලා පොඩි තුවාලෙටත් දාලා කරන්නේ. එහෙම කළා සූපත් කරනවා. එහෙමත් ඒ තරම් මානුෂීය. ඉතින් ඒ ඒ වගේ ලොකු හොඳම මානුෂීය හමුදාවක් තමයි අපිට ඉන්නේ. දැන් මේ මානුෂීය හමුදාවේ ඔබ සුවිශේෂයි. ඔබට සුවිශේෂී වගේ කීමක් වෙනවා. ඒක තමයි. ඒක තමයි කියන්න. ඊට පස්සේ යම් අවස්ථාවකදී මොන ක්‍රමයෙන් ප්‍රභාකරන් අම්මයි තාත්තයි අපිට හම්බෙනවා. ඒ කියන්නේ අමීගෙට හම්බෙලා කොහමරි යම් කිසි තැනකට ගෙනාවා. ඉතින් මට පැවෙන රාජකාරිය තමයි මේගොල්ලෝ මට තව කණ්ඩායමක් හිටියා. ඉතින් මම පුද්ගලිකව මම මේ කතා කරන නිසා මම ඒගොල්ලන් ළඟ කියන්නේ නැහැ. මොකද මේ ඒක අපිට එහෙම අවශ්‍ය නැහැ. ඔව්. හිටියා කට්ටිය. ඊට පස්සේ මම මෙයා මගේ තාත්තා මම ආදරේ ඉතින් ඒ වගේ ආදරයක් මම ප්‍රභාකරන්ගේ තාත්තට හා හා ලබා දුන්නා හා හා මම තමයි කැම බීම ඔක්කොම මම තමයි සැප ඊට පස්සේ ප්‍රභාකරන්ගේ අම්මා නමුත් ප්‍රභාකරන්ගේ තාත්තා කවදාවත් ප්‍රභාකරන්ට හොඳ කියන්නේ නැහැ බයිනෝ ඒක මගේ කන් දෙකට ඇහිලා තියෙනවා මට මගෙත් එක්කත් බැලලා තියෙනවා මොකද මේක වැඩක් නැහැ පුතා මේව අපි මේ මම කැමති නෑ මේකට. මේ ප්‍රභාකරන් තාත්තා හරි හොඳ මිනිස්සෙයි. හා හා. මං කියන්නේ මේ ත්‍රස්තවාදියාද මේ සිවිල් දාම හොඳ මිනිස්සයාද නෙමෙයි. මං කියන්නේ මිනිස්සුගේ මිනිස්සකම. මිනිස්සකම මිනිස්සෙකුට තමයි මම මේක කියන්නේ. මිනිස්සෙක් කියන්නේ.
ඒ මිනිස්සයා මම දැක්කේ මිනිස්සෙක් විදිහට. ඔව්. සතුරෙක්, එල්ටිටි කාරෙක්, තස්තවාදියෙක්. ඔව්. මේ ඒ විදිහට නෙමෙයි. මම මේ දැකන්නේ ඔව් ඒ වෙලාව රෝගී තත්ත්වයක ඉන්නෙත්. යම් කිසි පුද්ගලෙක් මේ ඉන්නේ. ඔව්. මං ඊට පස්සේ මම කිව්වා අර කමන්නේ අපි මේක බලා ගන්නවා. ඉතින් මගේ තාත්තට වගේ මම සැලකුවා. එයාගේ අම්මා ඉන්නවා. ඉතින් කවදාවත් කෑම ටික දීපුවාම මේ ප්‍රභාකරන් තාත්තා යම් සමහර අවස්ථාවලදී මේ අපිට ස්තුති කරනවා. හැබැයි ප්‍රභාකරන්ගේ අම්මා එහෙම නැහැ. හරි දරුණු. අපේ පුතා හිටියානම් ඔව් එහෙම කියනවා. ආ එහෙම සමහර වෙලාවට බත් එකෙන් ගහලක් තියෙනවා අපිට. අපි ඒ බත් ඇට ටික අතු ගාලා නැවත අපි අලුත් බත් එකක් දෙනවා. අලුත් බත් එකක් දීලා දෙනවා. ඉතින් ප්‍රභාකරන් තාත්තා කියන්නේ හරි වැදගත් මිනිස්සෙක්. ඔව් මම දකින්න විදිහට ඒක මට මොකද මම තර්කානුකූල කියන්නේ මම කියන්නේ මම දන්න දේ. මම දැකපු දේ. ඔව් මට යම් කිසි තවත් මිනිහෙකුගේ දෙයක් මට වැඩක් නැහැ. ඔව් මම කියන්නේ මම දැකපු දේ මම ඒ මිනිස් ඒ ප්‍රභාකරන් තාත්තා බලාගත්තා. ඊට පස්සේ ප්‍රභාකරන් තාත්තා ඔය වගේ ඉඳින් අසනීප වෙනවා. උතරම අසනීප වෙනවා. ආ ඒ අසනීප වුණාට පස්සේ අපි කොළඹ ජාති රෝහලේ තියන් ඉන්නවා. එතකොට ගොඩක් අමාරුයි. ඔව් ඊට පස්සේ කවුරුත් දන්නේ නැහැ වෝඩ් එකේව ડોක්ටර්ලව දන්නේ නැහැ කවුද මේ කියලා. ඔව් ඊට පස්සේ ආ නත වෝඩ් එකේ හොස්පිටල් එකේ නතර කරනවා. නතර කරලා ප්‍රතිකාර කරනවා. ඊට පස්සේ දැන් අපි දන්නවා මේක අපෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් මෙයා ප්‍රභාකරන් තාත්තා කියලා දැනගෙන සාමාන්‍ය මොනවා හරි ප්‍රශ්නයක් ඇතිකරන තවත් කණ්ඩායමක් බලන් ඉන්නවා ඇතිනේ. කියන්න බෑනේ අපි දන්නේ නැහැ කවුද කණ්ඩායම කියලා දන්නේ නැහැ කවුද කියලා දන්නේ නැහැ. ඒ නමුත් මම තමයි බලන්. මම ඉතින් කවනවා පොවනවා. එයාට පැම්පර්ස් අඳලා තිබ්බේ. ඔව්. කොමාරි දවසකට පැම්පර්ස් පහක් හයක් විතර අයින් කරනවා. ආහා. මොකද එයාට අර ජරා වෙච්ච ගමන් කෑ ගහන. ආහා. ආ ඉන්නේ නැහැ. මාර කියන්නේ හරි ලොකු ස්මෙල් එකක් එනවා. ඒ නමුත් මම අර පැම්පස් මගේ අතින්ම තමයි වෙනවා. ඒවා කියන්නේ මේ අත්තොල ඉතින් ගෑ වෙනවා. නව ඒක ප්‍රශ්නයක් නෑ මට. ඉතින් අතේ දුව ඉවරයි. ඔව්. ඉතින් කොහම හරි ඔම ඉදින් මම සමහර දවස් වලට මගේ පඩියෙන් මගේ පඩියෙන් මම එක එක එයාට ප්‍රතිශක්තිකරණ වැඩෙන්න බීම જાති. ඔව්. හොඳ පිටි වර්ග පළතුරු ඒ වගේ දේවල් කන්න බෑ ජූස් එක හදලා තමයි දෙන්නේ. කොහොම තියන් හිටියා දවස් 14ක් 15කට වගේ හිට වෙන්න තියන් හිටියා. ඊට පස්සේ ඔහම ඉඳලා එයා පොඩක් සනීප වුණාට පස්සේ අපි නැවත අපේ ස්ථානෙට ගෙනාවා. ඔව්. ඒ ගෙනාවිල්ලි වෙලා මේ සතියක් විතර තියන් හිටියා. ඊට පස්සේ ඉතින් ආයෙ පොඩක් අසනීප වුණා. ඊට පස්සේ ડોක්ටර් අපේ අමීගේ ડોක්ටරා බලනවා බල්ලා කොමාරි අපිට දැනුණා මෙයා පොඩ්ඩක් අන්තිම අවස්ථාවෙ ඉන්නේ කියලා. එක දවසක් මම හරි දුකයි ඉතින් කියන්නේ මොකද මේ මං මගේ මට වෙන කාගේ පුද්ගලිකවත් වත්තයක් මට වැඩක් නැහැ. ඔව්. මගේ පුද්ගලගත්තේ මම මාස ගාණක් බලාගත්තු පුද්ගලයා. ඔව්. ඉතින් මගේ අතින් කඳ බොන දුන් පුද්ගලයා ඉතින් මම දවසක් කැඳපුවා ඉන්නේ යා අන්තිම උස්ම එළනවා මගේ අද්දේ උඩ. ඔව්. ඉතින් ඒ වෙලාවේ ඉතින් මට මිනිස්සෙක් මේ නැරුනේ කියලා මට හිතුණා. ඉතින් මම සොල්දාදුවෙක් විදිහට ඒක මට පොඩක් වැදුනා. මොකද මගේ සහෝදර සොල්දාදුව මැරිලා තියෙනවා. ඉතින් සොල්දාදුවෙක් කියන්නේ හැම දෙයක්ම පුළුවන් වෙන්න ඕනේ. යුද්ධේ වෙලාවේදී යුද්ධ කරන්න ඕනේ. ඔව්. කන්න පුළුවන් නම් මල්ලි කන්න පුළුවන් වෙන්න ඕනේ. හැබැයි සොල්දාදුව කවදා මිනිමස් කාලා නැහැ. ඔව්. නමුත් තමන්ගේ සහෝදර සොල්දාදුව මැරෙද්දී ඔව්. තමන්ගේ ළඟ ඉන්න බඩියා මැරෙද්දී ඔව්. අපි කැසුවල්ටි තුවාලේ ඉතින් ඒ වගේ වෙලාවට ලොකු තරහක් එනවා. ඉතින් මරන්න හිතන්නේ මරන්නනේ විල කුඩු කරලා දාන්න හිතනවා අයියන් අවස්ථාවේදී. ඉතින් මේ එහෙම තියෙනවා. නමුත් අපි මේ වගේ වෙලාවකදී අසංග අපි අපේ මානුෂිකත්වය අපි එතනදී එළියට ගන්න ඕනේ. ඔව්. මේ ඇතුලේ ඉන්න සොල්දාදු යකා පොඩක් පැත්තට දාලා මිනිස්සු එළියට අරගෙන අපි මේ අවස්ථාව දෙන්න ඕනේ මිනිස්සුන්ට. ඉතින් අපි මානුෂීය වෙන්න ඕනේ. මම දුන්නා. ඔව්. මම මේ අවස්ථාව දුන්නා ඒ ප්‍රභාකරන් තාත්තට. මං හිතන්නේ ඒ සතුට දැන් මේ මොහොතේ විඳිනවා ඇති ඔබ. ඒක සතුටක් මං හිතන්නේ. يعني මේක අපි මෙහෙම ගමු. ජීවිතේ يعني ඒ කෙනා පුජ්‍යලේ වැඩන්නේ නැහැ. හැබැයි අන්තිම මොහොතේ එයාට කවුරුත් සලකන්නත් නැහැ. يعني ඔබට තමයි ඒක බාර වෙන්නේ. ඔබ ඒ ඩියුටි එක හරියට කරා. ඔබ මිනිස්සෙක් විදිහට තවත් මිනිස්සෙකුට හරියට සේවයක් කරා. අපාට ප්‍රභාකරන් කියන පුජ්‍යලයාගේ තාත්තා ඒ සතුටෙන් හිටපු අන්තිම මොහොත වෙන්න සමහරට වෙන්න පුළුවන්.
මංගිතන්නේ ඒක ඔබට මංගිතන්නේ ඒක ඔව් මෙහෙමයි මනුෂ්‍ය පැත්තෙන් බලපුවාම එයා මේ එන ගොඩක් සතුටින් හිටියා ඔව් ගොඩක් සතුටින් හිටියෙන් අපි මම ඇතුළු එතන හිටපු කන්න එන සතුටින් එයාව තිබ්බා අපි වීලු කරනවා ඔව් නියම් යාර අවුලක කෙනෙක් බලා ගන්නවා අම්මන් කිව්වේ තාත්තා බලා ගන්නත් බගර අම්මත් හරි දරුණුයි බයිනේ අපිට කුණු හරවෙන් බයින ඕනලා අපි කවදාවත් මුකුත් කියන්නේ නැහැ අම්මෙක්නේ ඔව් ඒ පුතේගේ අම්මේ ඔව් ප්‍රභාකරන්ගේද මේ බිල්ලාඩන්ගේද අපිට අදාළ නැහැ කාගේ ඒ අම්මේ මේ තාත්තේ තාත්තේ අම්මට තාත්තට දෙන්න ඕනේ ඉතින් ගරු සැලකේ පුද්ගලිකව මම දුන්නා ඔව් සමහරට යම් යම් මිනිස්සු මොනව හිතනවා මන් දන්නේ ඔව් ඉතින් මම ඒක දුන්නා ඉතින් මට සන්තෝසයි ඒ පුද්ගලයාව සන්තෝෂෙන් තියලා අන්තිම මොහොතේ මරි මරුණා නම් මම ඒක සතුටු වෙනවා මම හිතන්නේ යා අනිවාර්ය සන්තෝෂෙන් මැරිලා තියෙන්නේ ඔබ කියන විදියට ඉතින් අපේ කතාවේ අවසානයට ඇවිල්ලා තියෙන්නේ ඔබට අවසාන වශයෙන් දැන් ඔබ විශ්‍රාම සුවයෙන් ඉන්නේ අවුරුදු 22ක සේවයේ අමාරයි දැන් විශ්‍රාම සුවයෙන් ඉන්නේ ඔබට ආපසු වැල්ලා බලද්දී ඔබගේ කමාන්ඩෝ ජීවිතය ගැන සහ ඔබගේ ජීවිතය ගැන ඔබට මොනවද කියන්න තියෙන අවසාන වශයෙන් මං ඒ ආවේ ආපු ඒ ගමන ඔව් සාමාන්‍ය මම පිරිමියෙක් ඔව් මම පිරිමියෙක් කියලා මේ ශ්‍රී ලංකා මාතෘභූමියට මම පුතෙක් කියලා ඉපදුනානේ මම පිරිමියෙක් කියලා ඔව් ඉතින් මම සතුටු වෙනවා මගෙන් වෙන්න ඕන දේ මේ රට වෙනුවෙන් කෙරුණද කියලා කෙරුණා කියලා. ඒ කියන්නේ ජාතියට ණය නැහැ. ජාතියට ණය නැහැ. අපි ගවට ණය නැහැ. මම අම් මේ ගමනේ මම පිටිපස්ස ඇහැල්ලා බල අපි ආපු ගමනේ කවදාවත් රෝස මල් යහනාවක් පිච්ච මල් යහනාවක් තිබුණේ නැහැ. කටු පඳුරු ඔව් බාදක ඒ හැම දෙයක්ම තරණය කරගෙන තමයි අද මේ තත්ත්වයට ආවේ. ඉතින් රටට ලොකු සේවයක් කරා. ඉතින් මම මගේ අම්මට මාතෘභූමියට මම ලොකු සේවයක් කරා. මම අද පිටිපස්සෙන් බලපුවාම මට සතුටුයි. ඔව්. මට ගොඩක් සතුටුයි අද අපි මේ දවස්වල යුද්ධ කරද්දී හිටපු පොඩි දරුවෝ අද ලස්සනයි. අද තැන්වල ජොබ් කරනවා. එතකොට අපේ සමාජයේ මේ රටේ මිනිස්සු සාමකාමීව සතුටින් තමන්ගේ අද උතුරු දකුණු නෑදෑයෝ වෙලා තමන් සතුටින් සාමයෙන් හුස්ම ගන්නවා. ඉතින් කිසි ප්‍රශ්නයක් නැටේ නෑ. ඉතින් අපි ඒ කරපු ක්‍රියාන්විත ඊට පස්සේ යුද්ධේ සහභාගී වුණා. ඉතින් මේක මේ තත්ත්වෙට ගේන්න ඕනි කියලා ඉතින් ඉඳලා හිතුණා. ආමිකට බැඳිච්ච දවස ඉඳලා ඉතින් හරි සන්තෝසයි. හැබැයි එකාතකින් පොඩි දුකකුත් තියෙනවා අද රටට වෙලා තියෙන දේ ගැන. ඒ ගැන මට පොඩි වචනයක් කියන්න ඕනේ. අද මම ගොඩක් දකිනවා මේ Facebook වලත් ඊට පස්සේ මේ සමාජ මාධ්‍ය ජාලවලත් නිකන් වැඩ කාර්යෝ වගේ ඉන්නවා මිනිස්සු කියන්නේ මේ සාමාන්‍ය අහිංසක මිනිස්සු නෙමෙයි. ඔව්. එක අතින් ගත්තහම විශේෂයෙන් කියනවා නම් මම මේ කියන හරිද මන් දන්නේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්නවා. ඒගොල්ලෝ අද ඒගොල්ලෝ නිකන් මේ රටේ යුද්ධයක් තිබ්බේ නැහැ. එහෙම වගේ. නමුත් ඒගොල්ලෝ අද එන හරි සතුටින් ඉන්නවා. අපිටත් හරි සන්තෝෂයි. හැබැයි ඒ මිනිස්සු එදා යුද්ධය දියද්දී පාරණ බැස්සේ නැහැ සොල්දාදුව නැතුව. මට මතකයි පාර්ලිමේන්තුව යද්දී අපි දැකලා තියෙනවා අඩි 10න් 10ක. සමහර මම මේ කියනවා හරි මට මොන ප්‍රශ්න එයිද දැන මම බය නැහැ. මම බය මිනිහෙක් නෙමෙයි මම සොල්දාදුවෙක්. මම දැන් පෙන්ෂන් වුණා මම හිටපු සොල්දාදුවෙක්. මං කියන්නේ අපි මේ රට බේරුවා වගේ රැක්කා වගේ ඒගොල්ලන්ට මේ රට යම්සි තැනකට ගේන්න. ඔව්. මේ අපේ අහිංසක දරුවෝ ඉන්නවා. ඔව්. ඒ අහිංසක දරුවන්ට හොඳ අනාගතයක් හදලා දෙන්න. ඔව්. අද ගත්තාම ඉස්කෝලයක් ගත්තාම මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඔව්. ඒක ගෑනුද පිරිමිද සියල්ලම. හැබැයි අපි මේ දේවල් අපි ඇත්තරම අසංග මං එදා හිතුණා මං හරි ආඩම්බරනවා. මං එන ආඩම්බරෙන් හිතපු දෙයක් තමයි මොදේ? ඔව්. මම මැරුණොත් මොන වගේ වෙයිද? ඈ මේ 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 මයිල් කෙලින් වෙනවද? ඔව් මයිල් කෙලින් වෙනවා. මම මැරුණොත් නම් මං හිතන වෙලාවට එතන තන කොතනද මන් දන්නේ නැහැ. සමහර වෙලාවට මිෂන් එක ගිහින්
මම දැන් මැරුණොත් එහෙන මොකද වෙන්නේ මම දැන් plan ගහන්න right wife ට පාඩිය pension එකක් මේ දරුවා බලාගෙන ඉඳි සිංහ කොඩියක් ගහලා කොල්ලෝ එයි අම්මට සිරි මාරයි එහෙනම් මේක හරි මම එහෙම මේ හිතලපු වෙලාවල් අනන්තවත් තියෙනවා නමුත් මම අද හිතනවා යකෝ එදා මම ඒ හිතපු දැන් මට වුණා අපරාධන ජීවිත අයියෝ අපි දැන් හිතනවා මේ වගේ මේ රට කන කාලා කන්නේ ඉන්න රටක් බේරගත්තානේ මේ වගේ කාලා කන්නේ රජ කරන්නද අපි මේ රට බේරගත්තේ කියලා කියනවා මු රට බේරගත්තුවේ කියන්නේ අපිට අපි බේක කරන්න බේරගන්න ඕනේ නමුත් අපි බලාපොරොත්තු වෙන මේක නෙමෙයි මීට වැඩි දෙයක් යුද්ධය ඉවරුණා නම් මේ දේශපාලඥයෝ මේ දායකයෝ කියන මිනිස්සු එකතු වෙලා මේ රට ගොඩ ගත්තාම අද මල්ලී ඇමරිකාවටත් එහා මේ අපි කාලා දාන ඇටය මේ කාලා දාන ඇටයත් පැලෙන පොලොක් මහ පොලොක් මේ රත්තරන් පොලොක් රත්තරන් පොලොක් අපි එදා යුද්ධ කරලා භූමියක් අල්ලගත්තොත් අපි ගන්න මේ බුදුන්ගේ දේශේ මේ බුදුන්ගේ දේශේ කියලා තමයි ගන්න ඉස්සල්ලා එහෙම තමයි මේක පිම් බිමක් මේක පිම් බිමක් නමුත් මේ පිම් බිමට අගෞරවය කරන මේක නැති කරන්න එපා අපි තවත් මේක එකතු වෙලා අපි ආපහු ගමනක් යමු ඒකයි තමයි ඉල්ලන්නේ ඉතින් බොහොම ස්තුතියි අද අපේ ටෝක් විත් අසා වැඩසටහනට ආවට සහ ඔබව හරි කාර්යබහුලත් එක්ක අපිට ඒක ඔබව ගගාන විදිහට මේ සීට් එක ගින්දාට ලොකු වෙහෙසක් දරන්න වුණා ඉතින් අපි නැවත වාරයක් ඔබට ස්තුතිවන්ත වෙනවා සහ ඔබගේ